කැස්බෑව කියන්නේ සුවිශේෂී සතුෙක්. වසර සිය ගණනක ආයු කාලයක් ඇති සතෙක්. සාමාන්‍යයෙන් මේ කැස්බෑවුන්ගේ තිබිරි ගයක් ලෙස අපේ වෙරළ තීරයත් හඳුන්වන්න පුළුවන්. කැස්බෑ මව්වරු වෙරළට ඇවිත් දාන සිය ගණනක් විතර අතරින් අවුරුදු සිය ගණනක ආයු කාලය විඳින්නේ නම් කැස්බෑවුන් කිහිප දෙනෙක් පමණයි. නමුත් ගෙවුණු දින කිහිපේ අපේ වෙරළ මේ සතුන්ගේ තිබිරි ගය වෙනුවට සොහොන් බිම වුණා. අදත් කැස්බෑවුන් 7 දෙනෙක් වෙරළ තීරයන්ට ගොඩ ගසා තිබුණා. මේ වටිනා සතුන් හදිස්සියේ මැරෙන්නේ ඇයි? සමුද්‍ර ජීව විශේෂඥ තුෂාන් කපුරුසිංහ මහතා අදහස් පළ කළා. මුහුදු කැස්බෑවුන්ට මේ නැවේ අන්තර්ගත විෂ රසායන ද්‍රව්‍ය කොහොම බලපාන්න පුළුවන්ද කියන එක ගැන අපි දැඩි අවධානයක් යොමු කරන්න ඕන. මොකද ශ්‍රී ලංකාව කියන්නේ මුහුදු කැස්බෑවුන්ට බිත්තර දැමීම සඳහා තෝතැන්නක් වෙච්ච දිවයිනක් කියලා කියන්න පුළුවන්. මෙය ඉතාමත්ම ව්‍යසනකාරී තත්ත්වයක්. අපි බලාපොරොත්තු වුණා මේ සිදුවේ හැකි කියලා දින කීපයකින්. තව ඉදිරි දින කීපෙදී මෙම තත්ත්වය තවත් අන්තරායකාරී ලෙස වැඩි වෙන්න හැකියාව තියෙනවා. සමහර තර්කයන් ගේනවා මේ විෂ රසායන මුහුදට මුසුණාම මේව තනුක වෙලා යනවා. ඒක නිසා ඒකේ බලපෑම අවමයි කියලා සමුද්‍ර ජීව විද්‍යාඥයෙක් විදියට එය ප්‍රතික්ෂේප කරනවා. කැස්බෑවුන්ට විෂ රසායන විෂ වීමේ හැකියාව වැඩි විලෝපිකයෝ විදියට. ඒගොල්ලෝ ප්‍රෙඩේටර්ස්ලා. ඒතකොට මේ විෂ සංයෝග උරාගත් දේහේ පටක තුල තැම්පත් කරගත්තු මෙම ජීවීන්ව ඒගොල්ලන්ව ආහාරයට ගන්නා වෙනත් විලෝපික සතුන් ආහාරයට ගත්තාම ඒ විෂ ඒගොල්ලන්ගේ තුලට ගමන් කරනවා. අන්න ඒ විදියට තමයි මේ විෂ යන්නේ. එහෙම නැතුව නැවෙන් මේ වැටිච්ච කොටස් මේ සත්තු ගිහිල්ලා ඍජු ආහාරයට ගන්න තර්කේ නෙමෙයි අපි මෙතෙන්දි ගොඩනගන්නේ. අවසානයේදී මේක මිනිස්සු දක්වා අපිට පැතිරෙන්න පුළුවන්. දිවයිනේ ස්ථාන කිහිපයක වෙරළ තීරයන්ට අද මියගිය කැස්බෑවන් ගොඩගසා තිබුණා. මියගිය කැස්බෑවන් 3 දෙනෙකු මෙලෙස ගොඩගසා තිබුණේ කොස්ගොඩ වෙරළ තීරයටයි. උතුරු පයාගල වෙරළ තීරයටද මියගිය කැස්බෑවෙකු ගොඩගසා තිබුණේ අද පෙරවරුවේදී. දෙහිවල වෙරළ තීරයට මියගිය කැස්බෑවෙක් ගොඩගසා තිබුණා. වාද්දුව තල්පිටිය වෙරළ තීරයට මෙන්ම අඟුලාන වෙරළ තීරයටත් මෙලෙස මියගිය කැස්බෑවන් ගොඩගසා තිබුණේ අද පෙරවරුවේදී. මෙලෙස මියගිය කැස්බෑවුන් පසුගිය දින කිහිපය තුළද වෙරළ තීරයන්ට ගොඩගසා තිබුණා. මැයි 28 පානදුර වෙරළ තීරය එදිනම මේගමුව වෙරළ තීරය, මැයි 30 තොඩුවාව වෙරළ තීරය, ජුනි 3 උණවටුන වෙරළ තීරය, ජුනි 5 ගල්කිස්ස වෙරළ තීරය. මේ අතර පසුගිය දින කිහිපයේ දිවයිනේ විවිධ වෙරළ තීරවලට ගොඩ ගැසූ මියගිය කැස්බෑවන් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ විෂ රසායනික ද්‍රව්‍ය මුසුවීමෙන් මියගොස් ඇද්දැයි විමර්ශනය කරන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසනවා. එම අධිකාරිය සඳහන් කළේ ඒ අනුව එම සත්වින්ගේ පටක කොටස් විමර්ශන සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය විද්‍යා අංශය වෙත යොමු කරන බවයි. මේ අතර මියගිය ඩොල්ෆින් සත්වයෙකුගේ සිරුරක් අද පෙරවරුවේ ඉදිරුව වෙරළ තීරයට ගොඩගසා තිබුණා.